විශේෂයෙන්ම මේ වෙළඳ මාෆියාව මේ මොහොතේ ක්‍රියාත්මක වෙද්දී අපි දැක්කා ඒ සියල්ල යට ගියා. ඒ සියල්ල යට ගිය හේතුව තමයි මේ නිදහස් පක්ෂය කියන පක්ෂය ඇතුලේ ඒ හැදිච්ච අර්බුදේ අපි දැක්ක ප්‍රධාන මාතෘකාව බවට මේ රටේ පත් වෙනවා. පක්ෂයේ අයිතිය කාඩ තියලා මේ මාතෘකාව හරහා මේ රටේ මේ වෙලාවේ බරපතල කාරණා ගණනාවක් සිද්ධ වෙදී සියල්ල යට යනවා. ඒ සියල්ල යට යන නිදහස් පක්ෂයට මුවා වෙලා. අපි කියන ඔය නිදහස් පක්ෂය ඔය කියන හිටපු පාලකයන්ට ඔය ඉල්ලන දැන් ඔය බලය ඉල්ලන මිනිස්සු අතර කාගේ අතට ගියත් ඕක එකයි. නිමල් සිරිපාල සිල්වනම් ඊළඟ නිදහස් පක්ෂයේ නායකයා වෙන්නේ අපි කියන අනේ වාසනාවන්. මෛත්‍රීපාලත් නිමල් සිරිපාල සිල්වත් ගත්තාම එකම කාසිය දෙපැත්තක් වගේ. ඒ වගේම දැන් අපි අහනවා නිදහස් පක්ෂයේ බලය ඉල්ලන මේ මිනිස්සු රටේ අමාත්‍ය ධූර හොබවන මිනිස්සු පක්ෂයක් ක්‍රියාත්මක කරන්න කලින් අමාත්‍යංශය හරියට කරපු එක මිනිහෙක් ඉන්නවද ඔතන? එක පැත්තකින් ඉන්න මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යංශයේ බින්දුවට බස්සලා තියෙන ගොවියත් වට්ටලා පාරිභෝගිකයත් වට්ටලා. අනිත් පැත්තෙන් ඉන්න නිමල් සිරිපාලද සිල්වා සමුන්ගේ ගුවන් යාන ආයතනය පවා කඩන් වට්ටලා ඒ පාලනය කරපු සෑම අමාත්‍යංශයක්ම බිඳවට්ටලා ඒවා සම්පූර්ණයෙන්ම පාඩු ලබන ආයතන බවට පත් කළා. පාර්ලිමේන්තුව නිදාගෙන ඉන්න ගමන් දැන් පක්ෂක නායකත්වය ගන්න හදනවා. හැබැයි මේක රටේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ එකයි, නැත්තම් නිදහස් පක්ෂයයි ති මෛත්‍රීපාලටද නිමල් සිරිපාලටද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. දේශපාලන පක්ෂයක් විතර. හැබැයි මේ කාරණාවරහා මේ රටේ මේ මොහොතේ කතාබහට ලක් වෙන්න ඕනේ. වැදගත් මාතෘකා යට යාම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ.